මතකය ගැන මතකය ගැන අපි මතකය මතක තියෙනවා කියලා කියනවා. ඒ ටික සමහර කොටසක් අමතක වුණා කියලා කියනවා. ඒක මතක් කරගන්න ඕනේ. ඒ වගේ විවිධත්වයක් තියෙන දෙයක් කිව්ව තිබ්බා නම් කවුරු කරගන්න වෙනම ටිකක් වෙනවත් කොනාවක්. දැන් අපි තුම පාඩම් කරපු ගාමිණී දේවල් තියෙනවා. අමාරු කමි මතකයි සමහර ඒවා මතක නැහැ. ඒ වගේ එහෙම නැත්නම් සමහර විට මේ පෙර ඇසුරු කරපු සමහර අයගේ නම් මතක. සමහර අයගේ මතක නැහැ. එතකොට ඒ සිද්ධි සහ පුජ්‍යලියෝ වශයෙන් සමහර අය දැක්කහම මතක් වෙනවා. ඔබලංගෙ කියන බාන්නේ එකට ඇයි හේතුව කියලා බලන්න. මේකට මේ මේක විශේෂ මේ දෙපැත්තකින් බලන්නත් ඕන නම් පුළුවන්. සම්මත විදියට සිද්ධි ඉස්සෙල්ලා ලියා ගන්නවා. ඊට පස්සේ මේකට මෙතන සිද්ධිය නිදහස් වෙලා වෙන විදියක් අපිට වෙනම ලියා ගන්න පුළුවන්. දැන් සිද්ධිය නිදහස් වෙනයි ගියා දැන් මට උනත් දැන් මතක් වෙන ඒවා තියෙනවනේ. පොඩි කාලේ වුණ මොකක් හරි සිද්ධියක් මතක් වෙනවා. මොකද කියමුකෝන. දැන් එකක් මට මතකේ තියෙනවනේ. නේ එහෙම දැන් ඕගොල්ලන්ටත් ඒ වගේ කම් මතකයේ තියෙනවනේ පුළුවන් නම් කියන්න දෙකේ වෙනස මේක එක විස්තර කරන්න අවබෝධ කරගත්ත කෙනෙකුට වෙන එකයි අවබෝධ නොකරගත්ත කෙනාට ඒක බලපාන විදියයි අපර මේක අපි විස්තර කරා ඉස්සර කොහොමද වලින් පුළුවන් නම් එක කියන්න හරියට විතවාතර කියන්න බල මට හිතෙන්න විදිහට මමත් ඒක දැන් මතක් කරානේ මමත් එකක් කොන්න හරිනේ දැන් ඔයගොල්ලෝත් ඒ වගේ එකක් මතක් කරනවා අපි හිතන්නේ ඒක අතීතයක් කියලා ඔබ වහන්සේ හිතන මේ දැන් මෙතන ඒක කාලයක් ඉන්න අයට ඉඳී කියලා දැන් ඉඳලා ඉස්සන්නාන අපි කාලයකින් ඒ කියන්නේ මම පොඩි කාලේ මේ මේ දැන් ඒ සිද්ධිය දැන් ඔව් කියනවා මේ දැන් මම මේ අතීතය කියලාත් කියනවා ඔක්කොම. ඔව්. මේ පුංචි කාලේ මෙහෙම වෙච්ච විද්‍යාවක් කියලාත් මම දැන් කිව්වනේ. මම තේරෙන්නේ මතක්ක. ඔබ මේ දන්නේ. එතන හන රැටි. ඒකට ඒක අවබෝධ කරගත්ත කෙනාට ක්‍රියාසිතක් වෙන්න අවබෝධ නොකරගත්ත කෙනාට ඒක සංසාර ගමන් කරන ඒ විඥානයක් බවට පත් වෙන්න තරයට අපටිත්තිත විඥානයක් බවට පත් වෙන්න කාරණාවයි මම මේ අහන්නේ. අවබෝධ කරගත්ත කෙනා සහ අවබෝධ නොකරගත්ත කෙනා අතර අවබෝධ කරගත්ත කෙනා ගැන තමයි මම කියන්නේ. අවබෝධ කරගත්ත කෙනා එදා විදිහට මේක ගැන හිතනවා. ඕනකක් හිතනවා. අනාගතය ගැන ඒ විදිහට ඕන විදිහට හිතන්න පුළුවන්. ඒක හිතන්න බැරි කම නැහැ. කොහොමද ඒක වෙන්නේ කියලා මම අහේ. ඒකට කොහොමද ඒක ඒගොල්ලෝ ඒගොල්ලෝ දැන් දැන් මම මේ ඒ කාරණාව හිතුවේ අතීතයේද අනාගතයේද වර්තමානයේද? හරි. මම තව පොඩ්ඩකින් ඒක හිතනවා. එතකොට දැන් ඔය වගේ ඔය මොහොතවල් දැන් අද රැය වෙනකම් මම දැන් ඔක හිතනවා. ඒත් අද මේ මොහොතේ ඒ මොහොතේ අකාලයක් තියෙනවා. අලුත් කාලයට ඕනේ නැහැ. කොයි මොහොතක් කියන කන්නේ මට. ඊළඟ ඉස්සෙනේ හිතර කොටත් ඒකත් මොහොතක් කියන කන්නේ නැහැ. මට රෑ වෙන හිත දවල් වෙන අනිද්ද අවුරුද්දක් හිතවත් මට එහෙම ගන්න නෑ මම තුන් කාලෙන් තොරව හිතනවා තුන් කාලෙන් තොරව පරිහරණය කරනවා මැදිනුත් මිදලා පරිහරණය කරනවා
සංයුත්ත නිකාය තියෙන සූත්‍රය චේතන සූත්‍රය. ඒක පැහැදිලි කරනවා. මේ චතුරාර්ය සත්‍ය එක් දර්ශන අවබෝධ කරගත්ත කෙනා ඉන්නේ කියලා. හරි මං අහන උපමාවකින් කියන්නේ දැන් මේ මම මේ කිව්ව මේ මොහොතවල් තුනෙම මිදිලා මේ දිත්තේනොත් මිදිලා මගේනොත් මිල ඔක්කොගෙම මිදිලා මං ඒව ගැනත් හිතනවා මේව ගැනත් හිතනවා ඔක්කොම ගැන හිතනවා ඔක්කොම කරනවා ඒකේ උපමාවක් කියලා කියන්නේ මේ මෙන්න මේ මෙන්න එකට වෙන්නේ කියලා අහසෙලියන අකුරු වගේ ඔය එකත් හරි ටික ඒක ටිකක් කියන්නේ ඒක වචනේට හරි ඒක තෝටි එක රැඳෙනවද නෑ ඊළඟ මොහොතේ දිනනවා ඒක ඊළඟ මොහොතේ දිනනවා දැන් මොහොතක් කියලා තියනවද ඒකේ නෑ ලියන්නේකුත් ඉන්නවද කරන්නේ කරවන්නේ නෑ දැන් වාසී තියන අකුරු වගේ කියන බුද්ධ දේශනාවත් එක සඳහන් වෙලා තියෙන ක්‍රියාසිට යන කියනකට නෙළුම්කලීට වැටෙන දී බින්දුව වගේ ඒ වගේ ඒවා තියෙනවනේ කුරුල්ල පියාඹ පාරේ ගින්නෙත් නෑ නම කාසි අනේ වගේ අන්නේ වගේ එතකොට මම අතීතයේද හිතුවේ අනාගතයේද හිතුවේ වර්තමානයේද හිතුවේ ඒකේ තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. එතකොට සමහර ඒවා මතක් කරන්න බැරි වෙන්නේ මොකද කියලා. සමහර ඒවා මතක් කරන්න පුළුවන්. නෑ නෑ මං කිය මතක් කරන්න බැරි වෙන්නේ. දැන් පරමාර්ථ උපමාවනේ අපි කිව්වේ. ඔව්. දැන් සම්පර්ණය ප්‍රමණක මතක් කරන්න පුළුවන් ප්‍රමණක මතක් කරන්න බෑ දැන් මෙහෙම හිතන්න දැන් ඔන්න දැන් අපි දැන් ආවුදුරු වාහනේ ආවනේ එනකොට දැන් විශේෂම සිද්ධිය එතන ඉඳන් මෙතෙන් දෙනකොට මතකේ තියෙන කීයද බොහොම සල්පය බොහොම සල්පයයිනේ තවර අනිත් සිද්ධි ටික කිවිලා නැද්ද පාදන්නේ කරගත්ත ටික මතකේ තියෙනවා ඒ ටික සිද්ධ වෙන්නේ හඳුන ඇත්තටම ඒ ටිකේ ප්‍රධාන මේ වශයෙන් 100% කෙනෙක් අතහැරී සියල්ල අතහැරුණාට පස්සේ වර්තමානයේ නිදහස් වුණාට පස්සේ වර්තමානයේ සියල්ල අතහැරුණාට පස්සේ ඒ කෙනාට විශ්ව ඥානෙ පහළ වෙනවා විශ්ව ඥානෙ පහළ වෙනවා එබැවින් විශ්ව විඥානය ලැබෙනවා ඒ හරහා ඒ කෙනාට නිතරම පවතින සිහිය ඒකට කියන සම්මා සමාධිය කියලා අන්තිම දරුවෙකි ඊට පස්සේ ඒකෙදී ඒ කෙනාට මතුවෙන ඥාන දර්ශන සියලුම දේවල්ට උන්ට අපි නමක් දෙනවා විමුක්ති විමුති ඥාන දර්ශන කියලා. මතුවෙන ඔක්කොම එන්නේ විශ්ව සම්පදාය දූපමායි මේක නම. ඒ හරහ. උන්වන්නේ. එතකොට ඒ කෙනා දැන් ඒක පැත්තකින් තියලා මේ සම්මත ලෝකෙට බහිනවා. සම්මත ලෝකයට බැහැලා සම්මත ලෝකේ පරිහරණය කරනවා. කී පරිහරණය කරනවා කියලා හිතන්න. පරිහරණය කරන වෙලාවේදී ඒකේන පුද්ගලයෙක් විදියට ක්‍රියා කරනවා පුද්ගලයෙක් විදියට කතා බහ කරනවා හැබැයි අරක වගේම තමයි මිදිලා ඉවරයි ආවේ කලියුත්ත කරලා ඉවරයිනේ කටකරණීයයිනේ කලියුත්ත කරලා ඉවරයි ආපහු ඒකේන මොකද්ද ගන්නද මේ ඇතුළට යනවා ඇතුළට යනවා කියන්නේ එතනම තමයි ඉඳලා තියෙන්නේ ඉන්නේ ඒ නිර්වාණය තුළ ඒ ශුද්ධතාවය තුළම තමයි නිවනම තුළ නමුත් එතකොට ආපහු එතකොට මොකද්ද වෙන්නේ අර සම්මා සමාධිය තුළ ආපහු විශ්ව විඥාණය විමුක්ති මුක්ති ඥාන දර්ශනත් එක්ක විශේෂ ඥාන දර්ශන පහළ වෙනවා අතෙන්දි මිදලා මෙතෙන්දි මිදලා ඇත්තටම භෞතික දේවල් කොච්චර පරිහරණය කරත් මේ මොන දේ කරත් ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ නරක දේවල් නරක දේවල් දෙයක් මුකුත් නැහැ ඒගොල්ලෝ විශ්වයෙන් විසින් පාලනය වෙන එකක් වෙන්නේ විශ්ව සම්පදායට අනුව තමයි ක්‍රියා වෙන්නේ ඒක එතෙන්දී අර සිද්ධි දාමය මතක් වෙල එකත් අර විශේෂම සිද්ධි. විශේෂමේ වනේ අපිට මතකේ තියෙන්නේ. විශේෂමේ කියන්නේ බහුලව මේක ගැන හිතලා තියෙනවා නම්. ඔන්න අපේ අතින් මොකක් හරි වැරද්දක් වුණා අතීතයේ දවසේ. මේ දවස් 10කට ඉස්සෙල්ලා. ඒ වැරද්ද ගැන එක දවසක් හිතුවා. දෙවෙනි දවසේ හිතුවා. අවුරුද්දකට පස්සේ හිතුවා. අවුරුද්දකට පස්සේ හිතුවා. ඒ වැරද්ද එතරම් එක කෙරුණා එක අමතක වෙන්න පුළුවන්. අමතක වෙච්ච ඒවත් ඇති. නමුත් ප්‍රෑහෙන කල්පනා කරලා බලනවා දැන්. බලන සෑහෙන කල්පනා කරලා තමයි ඒක ආපහු ගන්න. තර වගේ දිගට දිගට උපාදානය වෙලා නැහැ. ඒ කියන්නේ විඥානේ පෝෂණය වෙලා නැහැ. ඒක නේ තියෙන්නේ. දැන් අර මග එනකොටත් ඒකයි තියෙන්නේ. විශේෂම සිද්ධාන වාහනේ ඇක්සිඩන්ට්යක් වුණා නම් එන්නේ ඒක මතකේ තියෙනවා. ඒක පාරවල් වල මිනිස්සු හිටියා වෙන වාහන ගියා. ඒවත් තිබ්බා. නමුත් ඒක පේනුණා. නමුත් ඒව නැහැ උපාදානය වෙලා.
විශේෂම සිද්ධිය විදිහට එනවා. එතකොට මනුස්සයාගේ හිතේ හැම මොහොතකම හුඟාක්ම හැම කෙනෙකුටම මම මේ කියන්නේ හැම කෙනෙකුටම ශුන්‍යතාවය අත්දකින්න පමණක් තැන්පතා තියෙනවා. හොඳ බලන්නේ වගේ තැන් නැද්ද කියලා. එක මොහොතකට හරි අත්දකින්න තැන්. නමුත් ඒක අඳුර ගන්න බෑ. අපි නිකන් හිතන්න තනියම කොහේ හරි කැලේකට වෙලා ඉන්නකොට කැලේකට වගේ ගියොත් තනි වෙලා ඉන්න වෙලාවක ඔබට කතා කරන්න කෙනෙකුත් නැහැ. ඒ වෙලාවට ඔබට ඕක ප්‍රවාහයට ඇවිල්ලා යනවා වෙන්න පුළුවන්. නැග ගම්මේ අවබෝධ කර ගන්න කට්ටිය හුදෙකලාව ස්වභාව ධර්මයත් එක්කම ඉන්න පුරුදු වෙන්න. තනියම. ඒ තනියම හුදෙකලාව ඉඳීම තුළ විශේෂ ස්වභාව ධර්මයේ තුළ ඉඳීම තුළ විශේෂ විදියට අපිට ඒක අවබෝධ කර ගන්න පිටුවහලක් වෙනවා. නින්දේදී හීන පේනවා කියලා එන්නෙම ඩේටානේ නේද? ඔව් ඔක්කොම එනවා. ඒක මේ කොහොමද එහෙම කොහෙද තිබිලාද කොහෙද අර ඒ අර නාමගත් නාමගත නජීරති කියන ඒ නාමගත කියන ඒක දැන්ගෙන ඒවා මේක තමයි නින්දේ ඩේටා නම් දැම්මුණා දැන් එතකොට එනවා ඔව් දැනුත් ඩේටා නම හරි නින්දේදිත් එනවා නින්දේදී අස්පිය විලානේ එතකොට ඒක පේන්නේ කොහෙන්ද මනසින්නේ ඔව් හරි දැන් පේනේවා දැනුත් මනසෙන්මයි පේන්නේ දැන් මනස හැදෙන්නේ මොකෙන්ද මේ මේ පංචායතනෙන් තොර පංචායතන ගත්තොත් පංචායතනෙන් ට්‍රිගර් කරපු يعني ස්ටාර්ට් එක දුන්නාම ඔව් මනායතනෙන් තමයි ඉවර වෙන්නේ. ඔව් දැන් දැන් එතකොට ස්ටාර්ට් එක දෙන්න ඕනේ. එහෙම. දෙන්න නැත්තම් පංචායතන වලින් කෑදෙන්නේ. එතකොට මනායතනයක් කියන පණවන්න එකක් තියෙනවා. ඒක ඒකෙන්ද? ඒක බොරුවන්නේ නේද? මනස කියන බොරුවන්නේ. එතකොට මනංච පටිච්ච ධම්මේච කියන කතාව හරි මනංජ පටිච්ච ධම්මේ උපද්ද මනෝ විඥාන හරිනේ ඔව් මනංජ පටිච්ච ධම්මේ උපද්ද මනෝ විඥාන හරි දැන් එතකොට මනස සහ මනෝ විඥානය ඇහැ සහ චක්කු විඥානය මේ දෙක අතර බලන්න පුළුවන් මෙතන ඇහැ සහ චක්කු විඥානය මනස සහ මනෝ විඥානය මනස මේක ධම්ම මනෝ විඥාන ඇහැ සහ රූප ඒක තරමනේ දෙන චක්කුම් පටිච්ච රූපේ උපද්දේ චක්කු විඥාන ගන්න මුලක් චක්කු අගත් චක්කු කියනවා අතරම් මුලක් මනෝ කියවුණා අගත් මනෝ කියවුණානේ ඔව් දැන් ධම්ම රූපේ කොයිද ධම්ම රූපේ පේන එකටයිද මේ 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 පංචායතනෙන් හැදෙන තැන සෙට් එකේ සෙට් එකටයිද ඔය ටික නෑ නෑ මනසයිද නෑ ධම්ම මනසයිද කියන තැන හැබැයි ලොකු කතාවක් ඒ කතාව ලියා ගන්නත් ධම්මයිද ධම්ම කියන්නේ ඉතින් මනසට ගෝචර වෙන විදිහකට මේ ইনফরমේෂන් එක කියන්නේ ඔව් ඔව් ඒක තමයි එතකොට අර ඇහින් ගන්න ආසෙන් කියන දරවල් පහෙන් හැදෙන තැන හේතුඵල නිරෝධයන් එතන වෙන්නේ ඇහැට ගැටෙනවා කන්ට වැදිනවා එතන ක්ෂණිකව විපාක වටේ ඒක විපාක ටික මොකද්ද වෙන්නේ එතරම් නිරෝධ වෙනවනේ එහෙමයි දැන් ඇතුලේ රැඳිලා තියෙනවද කොහේ පහින් ගිහුවා ඒක ධම්ම වශයෙන් දැන් නැහැ ෂණ බංගත්වේ නෙවෙන්නේ දැන් ෂණයක් එනවා ඒ ෂණයේ සමුදය නිරෝධය ඊළඟ ෂණයේ සමුදය නිරෝධය සමුදය නිරෝධය 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 නේ ඔය නිරෝධය නිරෝධය කියන සිද්ධියමනේ දිගටම තියෙන්නේ එතකොට මනෝ ධම්ම මනෝ විඤ්ඤාණ ස්වාමිනෝසේ එතනදී ඔය හැවට වගේම මනසට කන්නාඩිය කරන්න පුළුවන් නේද ඒක තමයි මේ කිව්වේ අන්න මේ වගේ ගන්න වෙන හැක් තියෙන තැනට මනස ගන්න රූප කියන තැනට ධම්ම ගන්න. චක්කු විඤ්ඤාණ කියන තැනට මනෝ විඤ්ඤාණ ගන්න. යටි දිගුණයි. ඒක තමයි මේ ditte ditta වත්තන් කියන එකක් කියන්නේ. හොඳල්පනා කරලා බලන්නේ සිද්ධිය. දැන් හිතන්න මෙහෙම දැන් මේ පේන ලෝකේ දිහා බලලා මේ තියෙන අහස මේ තියෙන පොළොව කියලා කියන්නේ මොකෙන්ද ඇහෙන්ද හිතින්ද? හිතින්නේ. හිත හැදෙන්නෙත් ඇහින් නෙවෙයිද? හරි. ඔන්න දැන් රැවටුන්නේ නැහැ නේ දැන් මේ මොහොතේ. රස හැකියුවේ නැහැ මේ අහස මේ පොළොව කියලා. හරි. ඒෂණේ ඉවරයි. ඊට පස්සේ ආපහු ඇස් දෙක පියාගෙන ආපහු බලනොද මොකද තියෙන්නේ? මොකද තියෙන්නේ? දැන් අර මොහොතේ රැවටුන්නේ නැහැ නේ. පළවෙනි මොහොත හදාගත්තනේ. දැන් දෙවෙනි මොහොත මොකද තියෙන්නේ? රැවටෙන්නේ. දැන් පළවෙනි මොහොතේ අපි කිව්වා නේ දැන් මෙතන මේ අහස මේ පොළොව කියලා මස් හැ කිව්වද? නෑනේ මේ මම වාඩි වෙලා ඉන්නේ මේ ඔබ වාඩිලා ඉන්නේ කියලා මස් සෑ මස් කන කිව්වේ නෑනේ හරි එහෙනම් දැන් මේ මොහොත හැදුනා නේද
ආපහු දැස් දෙක පියාගෙන ඇස් දෙක අරලා බලන්න. දැන් මොකද? අර සිද්ධියමයි වෙන්නේ. දැන් මං ඉන්නේ මෙතන දතුන් දිටුවට. මෙහෙම බලන්න. ඒකයි දිප්ති දිනා. නිවන උඩමයි. අතීතේ මනසවත් ධම්මවත් මනෝවිඥානවත් පරවන්න බෑ. වර්තමානයේ මනසවත් ධම්මවත් මනෝවිඥානවත් පරවන්න. අනාගතේටත් ඔය තුන කපනමයි වෙන්නේ. එතකොට දැන් ඔක්කොම එකට බලන්න. එකට අහන්න. එකට විඳිස්. එච්චරයි. එතෙද කියනවා මොකද්ද? 6 වෙනි ඉන්ද්‍රිය අයින් වුණාට පස්සේ මොකද්ද කියන්නේ? එතරම්. අන්තරී ඉන්ද්‍රිය. එක නම. හත්තරී ඉන්ද්‍රිය. තුන්වෙනි අස කියලා කියනවා. දැන් 6 වෙනි ඉන්ද්‍රිය පණවන්න පුළුවන් දෙයක් වුණොත් බෑනේ. එයා අයින් වෙලා මෙයා එනවා. දැන් ඉගෙන අධ්‍යයක් තිබුණේ මුලවත් අගවත් මුකු කරන් දෙයක් තිබෙන. ඒක අවබෝධ කරගත්ත කෙනාට විතරයි තේරෙන්නේ. මෙතන අධ්‍යයස්ථාන ක්‍රමාවලියක් හේතුඵල ධර්ම මොකක්ද පැදිවුව මුලවත් විතර කරන් දෙයක් තිබුණේ නැහැ. බලන්නව ගංගාව මම ඉගෙන ඉතාලු කියන. එතකන්ද පීනන්නවා පීනන ඕකේ ගැන කතා කරන්නේ. මුදවන් හකුණවල දිදී එබ්නෙමෙදී මම කියන්නේ ඔය හේතුඵල ධර්ම හරියටම ඔයගොල්ලන්ට තේරෙනවා නම් මෙතන මුකුත් කරන් දෙයක් නැහැ. මෙතන සමුදය නිරෝධය 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 ඔන්න. සමුද කියන කතාවත් අයින් ගන්නකොට නිරෝධය මැදයි නිරෝධය මැදයි ස්පර්ශ එක්කන්තය සමුදය එක්කන්තය නිරෝධය මැදයි අතීත එක්කන්තය අනාගත එක්කන්තය වර්තමාන එක්කන්තය. ඔය විදියට මජ්ජේ සූත්‍රය කිව්වා. දැන් ඔය කතාවක් ඇත්තකින් තියලා අපි අරක බලු විපාක ටික මෙතන විපාක ටිකක් හම්බ වෙනවා. ඊළඟට තාපහුව ඇහැට රූප වේනවා ඊළඟට ඇහැට රූප වේනවා ඊළඟට ඇහැට රූප වේනවා අන් පලයේ හේතුව වෙනවා එතන කියන්නේ හේතුව පලයෙන්ම පලයේ හේතුව නෑනේ දැන් ගියේෂණයේ කිසිම දෙයක් ගන්න පුළුවන්ද මෙතෙන්ද ගියේෂණයේ ඔක්කොම හේතුඵල නිරෝධ වුණා නේද අනාගත ෂණයේ හේතුඵල ගාම රැකස්සුන්නේ නෑනේ එහෙනම් හේතුඵල ක්‍රියාදාමයේ සිද්ධ වෙන්නේ මේ මොහොතේ නේද? එහෙනම් මේ මොහොතේ හේතුවන් නිසා අහට ගන්න කරේ හේතුව නිරෝධයෙන් ඵල නිරෝධය. අර උපතිස්ස කෝලිත කතාවයි තියෙන්නේ. මේ ධම්මා හේතුප්පවා කියන එක ඔච්චරයි කිව්වේ සෝතාපන්න. ඒ දින්ග විතරයි වෙන්නේ මෙතන. මනසක් තියෙනවා ඒක මනස කියන වචනේ සම්පූර්ණ කපාගෙන. ඔකේ කතාව. එහෙම වුණා නිවනමයි. කවුරු බෝ කරන්නේ නැහැ ඒක.